මම අදාරගෙනාව රෙසිපි එක චොක්ලට් වලට කැමති අය වෙනුවේ. ඉතින් චොක්ලට් ට්‍රෆල්ස් තමයි හදන්න යන්නේ. ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ වගේම වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. බලමු කොහොමද හදන්නේ කියලා. මම මුලින්ම මේ විදිහට වාජනයක් ලෑස්ති කරගෙන තියෙන ක්ලින් ෆිල්ම් එකක් දාලා, වාර ක්ලින් ෆිල්ම් නැත්තම් ලන්ච් ෂීට් එකක් දාලා ගන්න. ලිපේ තියාගන්න පුළුවන් වාජනයක් අරගෙන ඒකට මම දාගන්නවා මිල්ක් මේඩ් මෙෂරින් කප් එකක්. ඒ කියන්නේ මිලිලීටර් 250ක්. මෙතන අරගෙන තියෙනවා කොකෝවා පවුඩර් ග්‍රෑම් 100ක්. මම මේ විදිහට ටික ටික දාලා හලා ගන්නවා. දැන් මේ දෙක හොඳට මික්ස් කර ගන්න ඕන. කොකෝවා පවුඩර් ඔක්කොම එකවර දාලා මික්ස් කරන්න යන්න එපා. ඔයා ගාව මෙෂරින් කප් එකක් නැත්නම් ඔයාට පුළුවන් මේ පේනා වගේ අනුකෝප්පයක් පාවිච්චි කරන්න. ඉතින් මේ අනුකෝප්පේ සාමාන්‍යයෙන් අපි ගන්න මෙෂරින් කප් එකට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් තමා අල්ලන්න ප්‍රමාණය. ඒ කියන්නේ අනුකෝප්පෙට අල්ලන්නේ මිලිලීටර් 250ට වඩා පොඩ්ඩක් අඩුවෙන්. දැන් ඔයාලට පේනව ඇති ඩෝ එක ටික ටික ඝන වේගන එනවා. මම අන්තිම කොකෝවා පවුඩර් ටිකක් මේ විදිහට දාලා හලා ගන්නවා. කොකෝවා පවුඩර් වලින් මේ සැදි දෙකක් විතර මම ඉතුරු කරගෙන තියා ගන්නවා. ඒක පසුවට ඕන වෙන නිසා. වෙලාවේ ඔයා ලී හැන්දක් පාවිච්චි කරනවා නම් තමා ගොඩාක් හොඳ. මොකද ඩෝ එක ගොඩාක් තදයි. රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ප්‍රමාණයත් එක්කම පැහැදිලිව. ඔයාට එතනින් ගන්න පුළුවන්. මේ තියෙන මම ඉතුරු කරගත්තු කොකෝවා පවුඩර් ටික මම දැන් මේකට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් දාගන්නවා. ඉතුවාර පිටිකිරි වුණත් මේස හැන්දක් දාගන්න පුළුවන් දිය කරලා. ඩෝ එක තදයි කියලා වැඩිපුර කිරි එකතු කරන්න යන්න එපා. කිරි ටික දාලා මික්ස් කරගත්තට පස්සේ මම දැන් මේක ලිපෙන් තියාගන්නම් යන්නේ. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. ඉතින් වැඩි වෙලා ලිපේ තියාගන්න අවශ්‍ය නැහැ. විනාඩි දෙකක් තුනක් වගේ යද්දි ඩෝ එක හොඳට හැදිලා එනවා. ඉතුවාර පේන ඇති දැන් ලෝක ටිකින් ටික මෙලෙක් වෙනවා. නොනවත්තාම හැඳි ගන්න අඩි අල්ලන්න දෙන්න එපා. මම දැන් බටර් මේස හැන්දක් දාගන්නවා. ඉතින් බටර් නැත්තම් මාගරින් දාගන්න පුළුවන්. බටර් දාගත්තට පස්සේ හොඳට කවලම් කරගන්න ඕන. ඔයාට පේනවා ඇති දැන් ඩෝ එක ඔක්කොම එකට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි පදම. මේ වෙලාවේ මම ලිප ඔෆ් කරලා මේක ලිපෙන් අයින් කරගන්නවා. කලින් ලෑස්ති කරගත්තු භාජනයට මම මේ ඩෝ එක දාගන්නවා. දාලා මේක තුනී කරගන්න ඕනේ හොඳට. ඉතින් කලබල වෙන්න එපා. මේක නිමුණා කියලා ගල් වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් හිමින් සැරේ මේක තුනී කරගන්න. ක්ලින් ෆිල්ම් එකක් දාගන්න ඉතින් ටිකක් පැත්තෙන් වැඩිපුර දාගන්න මේ විදිහට කවර් කරගන්න ඕන නිසා. මම දැන් මේක ෆ්‍රිජ් එකේ පැය දෙකක් තියාගන්නවා. ෆ්‍රිජ් එකේ දාන්න එපා. ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය දෙකක් තියාගන්න. මේ තියෙන පැය දෙකකට පස්සේ හොඳට සෙට් වෙලා තියෙන්නේ. මම දැන් මේක පැත්තකින් තියාගෙන බෝඩ් එකකට මම ඉතුරු කරගත්ත චොක්ලට් කුට්ටි ගහගන්නවා.
බෝඩි එකට කොකෝ පවුඩර් ඉහා ගත්තට පස්සේ මම දැන් මේ චොක්ලට් ට්‍රෆල් එක එක උඩින් තියා ගන්නවා. ඉතින් කලබලයක් නැතුව හිමිසැරේ මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක උඩිනුත් චොක්ලට් කුඩු ඉහා ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයට ඉහා ගන්න ගොඩාක් චොක්ලට් කුඩු වැඩි කරගන්න එපා. එහෙම පොඩක් ඉත්ත ගතියෙන් බලයි. මේ චොක්ලට් ට්‍රෆල් එක කෑලි වලට කපා ගන්නවා. ඉතින් ඔයාලා විවිධ හැඩේ කුකි කටස් තියෙනවා නම් ඒ විදිහට කපා ගන්නත් පුළුවන්. මේ තියෙන මම හදාගත්තු චොක්ලට් ට්‍රෆල් එක. ඉතින් මේ රෙසිපි එක ගොඩක් වර්ධිනවා අඩුයි. ට්‍රයි කරලා බලන්න. මෙතන ජෝර්ජ් කැමති හැඩයකට හදා ගන්න පුළුවන්. මේක පොඩි බෝල වලට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ චොක්ලට් ට්‍රෆල් එක කූල් කරපු ෆ්‍රෙෂ් මිල්ක් පීදුරක් එක ගොඩක් හොඳට දාලා පේනවා. පොඩි අය නම් ගොඩක් කැමති වෙයි. ඊතුවර මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. Thank you වීඩියෝ එක බැලුවට.